චක්ඛුං උදපාදි දහම් ඇස පහළ වේවා ධර්මය දකීවා චක්ඛුං උදපාදි ධර්ම දේශනා මාලාව මරණ සතිය බුද්ධ දේශනාවට අනුව නිවැරදිවම වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ මෙතෙන් සිට පවත්වනවා ඇති අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස සාදු 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 මෙම ධර්මදේශනාව සිදු කිරීම සඳහා වැඩම කරන පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදු නාදදී নমස්කාර පූරක පිළිගනිමු සාදු 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 නවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත් ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිනිය ඇතුළු නවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අද දින ධර්මදේශනාව සඳහා දායකත්වය දරනු ලබන්නේ පන්නිපිටිය දෙපානම ග්‍රාම සංවර්ධන පාරේ පදිංචි එල්.සී. අමරසිරි ගුණවර්ධන මහත්මිය සහ අමිල ඉඳුනිල් පේශල ප්‍රියදර්ශන සහ ගිම්හානි උත්පලයන් දූපුතුන් පිරිස මෙම ධර්මදේශනාව බෞද්ධ ආගුවන් ඉදිරිය මගින් ප්‍රචාරණය කිරීම සඳහා දායකත්වය දරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කමානි මායතුන්න මැතිණිය සහ රුක්ලන්ත මායතුන්න මැතිතුමා එම්.ඩී. ප්‍රියංගනි මැතිණිය ඇතුළු පවුලේ සැදැහැති පිරිස දර්ශිනී විජයතිලක මැතිණිය දමයන්ති ප්‍රනාන්දු මැතිණිය ජෙනරාල් නීල් ඩයස් මැතිතුමා සහ එම මැතිණිය කෝරළයාගම තිලකරත්න මැතිතුමා මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මැතිතුමා සහ එම මැතිණිය මරණානුසතිය මාතෘකා කර මරණ සතිය බුද්ධ දේශනාවට අනුව නිවැරදිවම වැඩිය යුතු ආකාරය පැහැදිලි කරමින් පවත්වන චක්කුම් උදපාදි දේශන මාලාවේ 13 වන දේශනාව මෙතෙන් සිට සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස
දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩවාසය කරන මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙම අවසරයි අද ධර්මදේශනා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන සත්පුරුෂ දායක පිරිස ඒ වගේම චක්කුං උදපාදි ධර්මදේශනා වැඩසටහනෙහි නිර්මාතෘවර හේමක ඩයිස් මැතිතුමා ඇතුළුව මේ සැදැහැවත් පිරිස සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු කොටසක් මේ වෙලාවේ දේශනා කරවගෙන ශ්‍රද්ධාව පෙරදරි කරගෙන සද්ධර්ම ශ්‍රවණය කරන්නයි. චක්කුං උදපාදි ධර්ම දේශනා මාලාවේදී අපි සාකච්ඡා කරන්නේ නිවැරදිව මරණානුස්සති භාවනාව වඩන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. මේ සම්බන්ධයෙන් මේ වෙනකොට අපි කරුණු කාරණා රාශියක් සාකච්ඡා කරලා නිමා කරන්නට යෙදුණා. පහුගිය ධර්මදේශනාව අපි නිමා කරන්න යෙදුණි. අපි බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය දියුණු කරන භික්ෂූන් වහන්සේලා අතරින් භාග්‍යතුන් වහන්සේ අගය කළේ කවුද කියන කාරණාව. පහුගිය දේශනාවෙන් අපි මේ කරුණු සාකච්ඡා කළා. මහණෙනි නුඹලාත් මරණ සතිය වඩනවද කියලා අහපු ප්‍රශ්නෙට උත්තර හැටියට භික්ෂූන් වහන්සේලා නොයෙක් පිළිතුරු ලබලා දුන්නා. අවසාන භික්ෂූන් වහන්සේලා දෙනම එක භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළා, ස්වාමීනි, එක බක්කටක් හපල අනුභව කරන තරම් කාලයක් මට බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ ක්‍රියාත්මක කරන්න ලැබුණොත් ඒ ඇති කියලා හිතෙනවා. ඊළඟ භික්ෂුන් වහන්සේ සඳහන් කළා, ස්වාමීනි, මට එක වතාවක් ආශ්වාස කරන්න ලැබුණොත් ප්‍රාශ්වාස කරන්න ලැබුණොත් ඇති කියලා. එක වතාවක් ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනකම් ජීවිතේ ලැබුණොත් ඇති, මම මේ බුද්ධානුශාසනාව කරනවා, මට ඒක ප්‍රමාණවත් කියලා. අපේ භාග්‍යතුන් වහන්සේ අගේ කළේ, ප්‍රශංසා කළේ අන්න ඒ භික්ෂූන් වහන්සේලා දෙනම. එක බත්කටක් වළඳන කාලයක් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ක්‍රියාත්මක කරන්න ලැබුණොත්, එහෙම නැත්නම් එක වතාවක් ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරනකම් ජීවත් වෙන්න ලැබුණොත් ඇති කියලා කියපු භික්ෂූන් වහන්සේලා දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ අගේ කරන්ට යෙදුණා. බුදුරජාණන් වහන්සේ
මේ භික්ෂූන් වහන්සේලා සියලු දෙනාටම අවවාදයක් දුන්නා. තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං. මහණෙනි, සියලු දෙනාම මෙසේ හික්මිය යුතුයි. එම නිසා භික්ෂූනි වහවහා මේ ආකාරයෙන් හික්මිය යුතුයි. අප්‍රමාදීව වාසය කළ යුතුයි. මොන නිසාද? මරණය ඉතාමත්ම ඉක්මනින් අපි හොයාගෙන එනවා. කොයි වෙලාවේ මම දැහැගනීද, ගොදුරු කරගනීද කියන කාරණාව මේ ලෝකෙ කිසි කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. එනේ හැම වෙලාවකම ඒ හික්මීම අපි ගාව තියෙන්න ඕනේ. කෙලෙස් නැති කර ගැනීම පිණිස ඉතාම තියුණු ආකාරයෙන් මරණ සතිය වැඩිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හික්මිය යුතුයි කියලා කිව්වේ ඒකයි. මරණ සතිය කෙලෙස් නැති කිරීම උදෙසාම දියුණු කරගන්න ඕනේ. කෙලෙස් නැති කිරීම උදෙසා මරණ සතිය දියුණු කරනවා කියලා කියහම පින්නතනේ මැරෙන බව හැම වෙලාවෙම ප්‍රත්‍යවේක්ෂාවක් කරලා තියෙනවා නම්, හැම වෙලාවෙම මැරෙන බව සිහිපත් කරනවා නම්, ඕනෑවට වඩා එකතු කරගන්න ගොඩ ගහගන්න, ඒ වෙනුවෙන් රණ්ඩු සරුවල් කරන්න නඩු හබ කියන්නේ දඟලන්නේ ජීවිතය පිළිබඳව මනා අවබෝධයක් තිබුණා නම්. ඒකයි මෙතන සඳහන් කළේ, මේ මරණ සතිය මනාව වැඩිය යුතුයි කෙලෙස් නැති කර ගැනීම පිණිස. අංගුත්තර නිකායේ චක්ක නිපාතේ තියෙන පටම මරණ සති සූත්‍රයේ තමයි මේ කරුණු දක්වලා තියෙන්නේ. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් 6 දිනකින් කරුණු විමසලා අන්තිම දෙදෙනා භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසාවට භාජනය කළ බව අපි මුලින්ම සිහිපත් කළා. ඒ කාරණා ටික අන්තර්ගත වෙන්නේ මේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ තියෙන පඨම මරණ සති කියන සූත්‍ර දේශනාවේ. බුද්ධානුශාසනාවට යමෙක් හරියටම කීකරු වෙනවා නම් ඒක හරි වටිනවා. කුමක් සඳහාද? මේ භයානක සංසාරයෙන් එතර වීම සඳහා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අපි කීකරු වෙ යුතුමයි. සංසාරේ හරි භයානකයි. ඒ භයානකයි කියන වචනේ අපිට තේරෙන්නේ නැති තරමටම සංසාරේ භයානකයි. නරක, තිරිසං, പ്രേත, අසුර කියන සතර අපායේ තියෙන දුක මෙච්චරයි මෙපමණයි කියලා වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. සමහර പ്രേත ආත්ම කුසගින්නේ සීමාවක් නැහැ. අවුරුදු ලක්ෂ ගණන් ඉන්නවා බඩගිනි. බඩගින්නේ අවුරුදු ලක්ෂ ගණක් ඉන්නවා කියලා කියහම කවුරුවත් කැම දෙන්න කෙනෙක් නැහැ. පිපාසාව දැනෙනවා ඉවසන්න බැරි තරම්. නමුත් අවුරුදු ලක්ෂ ගණන් පිපාසාවෙන් ඉන්නවා. ඒ අයට පැන් දුන්නත් ඒ අයගේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඒ පිනතින එක තැනක අපේ ධර්මයේ සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා 500 නම කැලෑව මැද්දෙන් ගමනක් වඩිනවා. උන්වහන්සේලා රාත්‍රියේ පහන් කරන්නේ කැලෑවේ තියෙන ගලක් උඩට ගොඩ වුණා. ටික වෙලාවක් යනකොට මේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමේ ප්‍රධාන භික්ෂූන් වහන්සේට තේරුණා මේ ගල හිටි ගමන් හෙලවෙනවා කියලා. උන්වහන්සේ ගල දිගේම ඇවිදගෙන ගියා. කෙරවලට ගිහිල්ලා බලහම මේ ගලක් නෙමෙයි, මේ එන්නේ විශාල ගල් പ്രേතෙක්. මොනවද ඕනේ කියලා ඇහුවා. අපිට මොනවද ඔබ වෙනුවෙන් කරන්න පුළුවන් කියලා ඇහුවා. අනේ ස්වාමීනි, ඉවසුම් නෑ, මට පිපාසයි කියලා කිව්වා. එතන භික්ෂුන් වහන්සේලා 500ක් හිටියා. ඒ අවට පොකුණක් තිබුණා.
රැයක් එළි වෙනකන් මේ ස්වාමින් වහන්සේලා එක්කෙනෙක් දානේ වළඳන පාත්‍රෙන් වතුර පාත්‍ර 500ක් මේ පෙරේතයාගේ කටට වක්කලා. එතකොට 500 නමක් ඉන්නවා. එක්කෙනා 500 ගානේ වතුර පවහම එළි වෙනකොට වතුර පාත්‍ර 25000ක් පොවලා. එළි වුණාට පස්සේ උන්වහන්සේලා ආපහු වඩින්න ඕනේ. මහතෙරුන් වහන්සේ ඇහුවා දැන් ඇද්ද කියලා. ප්‍රේතයා කොහොම උත්තරයක් දෙන්නේ ඇද්ද? ස්වාමීනි, රැයක් පහන් වනතුරු ඔබ වහන්සේලා මට දුන්න වතුර තාම මගේ උගුරෙන් පල්ලෙහාට ගියේ නෑ කියලා කිව්වේ. වතුර දුන්නත් ඒ පිපාසයේ නිමන්න බෑ. ඒ තරම් දුක්ඛිතයි ඒ ජීවිතය. නමුත් ප්‍රේතයා කියනවා ස්වාමීනි, දැන් මගේ ප්‍රේත ආයු කාලය ඉවරයි. තව ටිකකින් මට ගිනි ගන්නවා. ගිනි ගන මැරිලා මම වාවීච්චියට යනවා. ඔබ වහන්සේලා වහාමයින් වෙන්න කියලා. සඳහන් කරනවා ප්‍රේත ශරීරයේ ගිනි ඇවිල්ලා නැගෙන ආලෝකයෙන් උන්වහන්සේලාට වනාන්තරයෙන් එළියට යන්න රාත්‍රීන් පහන් දුනා කියලා. වෙනත් රාත්‍රීන් වල එළියට යන්න ආලෝකයේ සැප වුණා. එතකොට ප්‍රේතයා කොච්චරම් ලොකුවට ඉන්නේද? මේ වගේ ප්‍රේත ආත්මادات තියෙනවා. අපේ පියවි ඇහැට පේන්නේ. ලක්කන මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ මේ කරුණු හුඟ සාකච්ඡා කරපු තැන් ත්‍රිපිටකයේ තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කියහම ස්වාමීනි මෙන්න මේ විදිහේ අරුම පුදුම ප්‍රේතෙක් අද ගිජුකුළු පව්ව බැහැගෙන එනකොට දැක්කා කියලා සඳහන් කරනවා. මහණෙනි, මම ওই ප්‍රේතයා දැක්කේ බොමැඩ වැඩ ඉන්න කාලෙමයි. කියන්නේ බුදු වෙච්ච වෙලාවෙමයි. බුදු වෙච්ච කාලෙමයි. සත් සතිය ඇතුළෙමයි මම ওই ප්‍රේතයා දැක්කේ. නමුත් අද වෙනකන් ප්‍රේතයා ගැන මම කාටවත් කීවේ නැහැ. ඇයි ඒ? පිළිගන්නේ නැහැ මිනිස්සු. මේ තරම් දුක්ඛිත ජීවිත තියෙනවා කියොත් බුද්ධ වචනේ පිළිගත්තේ නැත්නම් ඒ ඇයිද පෞසිද්ධ වෙනව? නමුත් මහණෙනි, අද මම ඒක කියනවා මොකද මට සාක්ෂි තියෙනවා. මම විතරක් නෙමෙයි දැකලා තියෙන්නේ, මේ මොග්ගල්ලාණයන්ද දැකලා තියෙනවා. ඒ හින්දා මම කියනවා මමත් දැක්කා කියලා. ඒ තරම්ම දුක්ඛිතයි මේ പ്രേත ජීවිතය. තිරිසං ආත්මික උප්පත්තිය ලැබුවොත් කවදද පින් කරන්නේ? කවුද පින් කරලා දෙන්නේ? එහෙම කවුරුවත් නෑ. කවද හරි කර්ම ටික ගෙවලා ආයෙත්ින් සුගති සංඛ්‍යාත ජීවිතයක් ලබන්න වෙනවා. ඉතින් තිරිසන් වලට කර්ම ගෙවන්න ලේසිද? මාළුවෙක් වෙලා ඉපදුනත් ලොකු මාළුවෙක් නම් පොඩි මාළු කාලා තමයි ජීවත් වෙන්නේ. ප්‍රාණඝාතේ. පූසෙක් වෙලා ඉපදුනත් ප්‍රාණඝාතේ. කොටියෙක් වෙලා ඉපදුනත් ප්‍රාණඝාතේ. නැවත නැවත සංසාරයේ කර්ම හදනවා. කුරුල්ල වෙලා ඉපදිච්චාම කුරුමුණිය පණුමු ආදී සත්තු හරියට මරනවා. නැවත නැවත නිරයෙන් නිරයට මිසක් සුගතියක් හොයාගන්නවා කියන එක පහසු නම් පහසුවක් නම් ඇත්තෙම නෑ එයිට. එන නිරයත් එහෙමයි, තිරිසන් ලෝකෙත් එහෙමයි, പ്രേත ලෝකේ අසුර ලෝකේ දුක්ඛන්දරාවල් වල සීමාවක් නෑ. ඊට පස්සේ අපි මනුස්ස ලෝකේ ඉපදිනවා පින් කරලා ඇවිල්ලා. මෙහි ඉපදිලා අපි සැප විඳිනවද? මේ ජීවිතේ කොයිතරම් දුක්ඛදායකද? රැයක් නෑ, දවාලක් නෑ. හරි හම්බ කරනවා, කනවා බොනවා, ආය හොයනවා, වෙන වැඩවල යෙදෙනවා, පින්කලුත් කෙරෙනවා. ඔය දේවලුත් කර කර ඉන්නකොට සමහර වෙලාවට කෙනෙක් වෙඩි තියලා මරන්නත් පුළුවන්, ගිනි තියලා මරන්නත් පුළුවන්, එක පොලකට නෙමෙයි 7-8-10-12 පොලකට පිහියෙන් ඇනලා මරන්නත් පුළුවන්, කන් නාසා කපන්නත් පුළුවන්, අතපය සිඳින්නත් පුළුවන්, තවත් නොයෙක් දසවද දෙන්න පුළුවන්. ආරක්ෂාවක් කියලා හිතාගෙන හිටියට කිසිම ආරක්ෂාවක් නම් නෑ මේ ජීවිතවල. එනං මනුස්ස ලෝකේ ඉපදුනා කියලා
රැකවරණයක් නම් තියෙනවා කියලා කාරණාවක් හරියටම කියන්න බෑ. නමුත් තිරිසන්නුන්ට බෑ සංසාරයෙන් එතර වෙන පාර හදාගන්න. මිනිහෙකුට පුළුවන් සම්මා දිට්ඨිය පිහිටලා නිවැරදිවම තිසරණ හඳුනගෙන පන්සිල් ආරක්ෂා කරගෙන සංසාරයෙන් එතර යන ගමන යන්න. ඒකටත් මේ ජීවිතෙත් පින්කම් කර කර මොකද කරන්න ඕනේ? ප්‍රාර්ථනාම කරන්න වෙනවා. පින්කම් කර කර ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකටද? සම්මා දිට්ඨික වෙලා උපදින්න ඕනේ ඉස්සෙල්ලා. අද මේ විදිහට බෞද්ධ පවුලක ඉපදිලා බොහොම පින්කම් කර කර ඉන්නවා. ඊළඟට මැරිලා ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලා ආපහු බුද්ධ ආගමට එයිද? එදාට බුද්ධ ආගමට හතුරුකම් කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩි. ඒ හින්දා හැම පින්කමක්ම අවසානයේ ප්‍රාර්ථනා කරන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණම කවදාවත් මිසදිටු කුලයක උපදින්නේ නැහැ. මිසදිටු කුලයක ඉපදුනොත් ඒත් සංසාරයෙන් එතර යන්න පාර හදන්නේ නැහැ. සංසාරේ විශේෂ වශයෙන් පින් කරලා තමයි මේ ජීවිතේ ලබලා තියෙන්නේ බෞද්ධෙක් වෙලා උපදින්න. එහෙනම් අපි ඒ උතුම් ජීවිතෙත් ලැබුවා බෞද්ධෙක් වෙලා ඉපදුණා. එතකොට හැබැයිම බෞද්ධයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පාරේ ගමන් කරන කෙනෙක්, සංසාරයෙන් එතර යන්න වීරිය වඩන කෙනෙක්. අතීතයේ ඕන තරම් සංසාරයෙන් එතර ගියා, වර්තමානයේත් බෞද්ධයෝ ඕන තරම් ඉන්නවා. එතකොට මේ කාලේ එතර යන්න බැරි වෙයිද? රහතන් වහන්සේලා මේ කාලේ පහළ වෙන්නේ නැති වෙයිද? පහළ වෙනවා හොඳටම. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මොකේද අඩුවක් තියෙන්නේ? ධර්මයේ අඩුවක්ද? ධර්මේ නම් කිසිම අඩුවක් තාම නෑ. අපිට අවශ්‍ය ප්‍රමාණයට ධර්මයේ තියෙනවා. එතකොට කවුරු ගාවද මේ අඩුපාඩුව තියෙන්නේ? යම් පුද්ගලයෙක් ඉන්නවා, එයාට හොඳටම බඩගිනි. දැන් යන්නේ හැමෝටම කතා කර කර මෙයා කියනවා මට බඩගිනි කියලා. මිනිස්සු මෙයාට කෑම ගෙනල්ලා දෙනවා. කෑම ගොඩ ගිහිලා මේ මිනිසයා තවත් කියනවා මට බඩගිනි කියලා. ගොඩ ගිහිලා තියනවා කන්නේ නැහැ. කාගේද වැරද්ද? කෑම වල වරදක් තියනවද? කන්නේ නැති මිනිහගේ තමයි වරද තියෙන්නේ. මිනිහෙක් මරන්න තව කෙනෙක් කඩුවක් අමෝරගෙන පස්සෙන් පන්නනවා. අනෙක් මිනිහා බලාගෙන ඉන්නවා. දුවලා බේරෙන්න ඕන තරම් පාරේ ඉඳ තිබුණත් අර මිනිහා කඩුව අරගෙන එලවගෙන එනවා දැක දැකත් මහු බලාගෙන ඉන්නවා. දුවලා බේරෙන්න තිබුණා. පාරේද වැරද්ද? දුවපු නැති මිනිහගේ වැරද්ද තියෙන්නේ. එහෙනම් අතන කෑමවල නෙමෙයි වරද තියෙන්නේ, මෙච්චර දීලත් කන්නේ නැති මිනිහගේ වරද තියෙන්නේ. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 සංසාරේ දුක් විඳලා පාරමිතා පුරාගෙන ඇවිල්ලා ඔබට මට මේ නිර්මල ධර්ම රත්නේ දානේ කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ධර්ම රත්නේ අපේ නිවනට අවශ්‍ය කරුණු ටික තාමත් මනාව සුරක්ෂිතවම තියෙනවා. නිර්මල ත්‍රිපිටකේ තාමත් ආරක්ෂා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සංසාරයෙන් එතර වෙන මඟ කියලා දීලා තියෙනවා. මහණෙනි, මෙන්න තියෙනවා රුක්ෂ මූල, මෙන්න තියෙනවා ශූන්‍යාගාර, වීර්ය වඩන්න. නමුත් එහෙනම් වරද තියෙන්නේ යෙදෙන්නේ නැති අපේ තමයි වරද තියෙන්නේ. ධර්මයක් තියෙනවා, සංඝයක් ඉන්නවා, භාගිතුන් වහන්සේත් වැඩ ඉන්නවා. කාරණාවට යෙදෙන්නේ නැති අපි තමයි වැඩිකාරයෝ. ආංගික හිඳ හිතන්න ඕනේ බැරි වෙලාවත් තිරිසං ආත්මක ඉපදුනොත්, പ്രേත අසුර ආත්මවල ඉපදුනොත් කොයි තරම් කාලයක් නිරාදුක් විඳින්න වෙයිද කියන කාරණාව තීරණය කරන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට එළඹිලා මනාව යමෙක් තිසරණෙහි පිහිටලා කටයුතු කරනවා නම්
ඔහු සුගතියෙන් සුගතියට යන්න සුදුසු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊළඟට පින්වත්නි, බුද්ධානුශාසනාවට කී කරුණන් ඒක ඊටාම වටිනවා කියලා අපි සඳහන් කරේ මේ සාකච්ඡා කළේ එකයි. අපි සඳහන් කළා මේ පඨම මරණ සති සූත්‍රයේ භික්ෂූන් වහන්සේලා 6 දිනක් ගැන කතා කළා කියලා. ඒ 6 දිනාගෙන් එක භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කළා, එක බත් කටක් හපල ගිලින තරම් කාලයක් මට භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව කරන්න තිබුණොත් ඒක හරි වටිනවා කියලා දේශනා කළා. ඒ කියන්නේ ඊළඟ බත්කට අනුභව කරන්න මම ජීවත් වෙයිද කියන එක විශ්වාස නැහැ. ඒ තරම්ම ජීවිතය අනිත්‍යයි. ඒ කොයි තරම් ජීවිතය අනිත්‍යද කියන කාරණාව අපි තව ටිකක් සාකච්ඡා කරමු ඉස්සරහට. එහෙමනම් මෙතන සඳහන් කරනවා අපිටත් ජීවිතයේ ආංගී අවදානම ගන්න කියලා. මේ බත් කට නම් කටේ තියාගත්තා, ඒක ගිලින්න පුළුවන් වෙයිද දන්නේ? දෙවනි පිට අඹල කටේ තියාගන්න පුළුවන් වෙයිද දන්නේ? හැම වෙලාවෙම මරණය ගැන එහෙම හිතන්න ඕනේ. සෙල් සමාදන් වෙච්ච දවසට ආහාර අරගන්න ගියහම කටේ තියාගන්න එක බත් පිටක් පිටක් ගානේ මේ මරණ සතිය වඩන්න පුළුවන්. මේ බත් පිට මම ගිලීද දන්නේ? නැවත බත් පිටක් මට ලැබෙයිද දන්නේ? ඒ තරම් ඉක්මනට ජීවිතේ නැති වෙන්න පුළුවන් කියන කාරණාවයි මේ සිහිපත් කරන්නේ. ඊළඟට සිහි නැතුව එකම බත් පිටක්වත් අනුභව කරන්න එපා කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. හැම වෙලාවෙම සිහියෙන් වළඳන්ඩ මරණය පිළිබඳව අදහස තියාගන්න. සමහර වෙලාවට එහෙම සිහියක් අපිට නම් ඇත්තේම නැතු වෙනවා. මැරෙනවය කියන සංඥාවක් අපි ගාව එන්නේම නැහැ. මලගෙදරකට ගියත් ඒ සංඥාව දකින්නේ නැති අපි නිකන් ඉන්නකොට ඒ සංඥාව තාම මෙනෙහි කරන්නේම නැහැ. මලගෙවල් වලත් ඕන තරම් අපි යනවා. නමුත් කවුරුවත් මරණය දිහා බලාගෙන ජීවිතයේ අනිත්‍ය මෙනෙහි කරන බවක් පේන්නේ නැහැ. මැරිච්ච මිනිහා විතරයි මැරුණේ, අපි කවුරුවත් මැරෙන්නේ නැහැ වාගේ තමයි කල්පනාව. හැබැයි ඔහු මැරිලා තියෙන්නේ කොහොමද? ඊට වඩා දරුණු දුක් විඳලා අපිට මැරෙන්න සිද්ධ වෙන්න පුළුවන් නිසා එකම ආරක්ෂාවයි තියෙන්නේ, මෙලව කොයිතරම් දුකින් මැරෙන්න වුණත් මැරුණ ගමන් සුගතියක ඉපදෙන්න කුසල් රැස් කරලා තියාගන්න එක හරි වටිනවා. ඊළඟට පින්නතින් ජීවිතයේ පව් කරන්න එළෙමෙන්නේ නැහැ, නිතරම මරණේ මෙනෙහි වෙන්න ගත්තා. දැන් එතකොට ආපහු තේරෙනවා මරණ ගෙදරකවත් මරණ සතිය නැහැ කියලා. මොකද වැඩියෙන්ම පව් කරන තැන බවට පත් වෙන්නේ ඔය කියන මල ගෙදරේ. දවස් ගණනාවක් කිසිම කරදරයක් බාධාවක් කාගෙන්වත් නැතුව ඕන තරම් නිදහසේ පව් කරන්න පුළුවන්. ඒක නිසානේ සමහර අය දේහය ආදාහනය කරන්න දෙන්නේ නැතුව සමහර පැතිවල ඒ ගෙවල් වල ආයත මුදල් ගෙවලා ඒ ශරීරයේ නැවත නැවත වේලෝ තියාගෙන එහි සූදු පිටියක් හදාගන්න. කාටවත් සැක නැහැ, කවුරුවත් අත්අඩංගුවට ගන්න එකකුත් නැහැ. එහෙම මානසිකත්වයක් ආපු මිනිස්සුන්ට අපිත් මැරෙනවා කියන කාරණාව කවදාවත් හැඟෙයිද? ඒ හින්දා ඔවුන් හැම වෙලාවෙම ප්‍රමාදී වූ පුද්ගලයෝ. නමුත් අපි සියලු දෙනාම විය යුත්තේ කිනම් පුද්ගලයෝද? අප්‍රමාදී පුද්ගලයෝ බවට පත් වෙන්න ඕනේ. සියලුම කුසල කර්මයන්ගේ රජු වගේ අප්‍රමාදය. කොයි දෙයකටත් අප්‍රමාදී විය යුතුයි කියන කාරණාව. ඊළඟට පින්නතුනි, මේ ආනාපාන සතිය හොඳටම වඩපු කෙනෙකුට විතරයි ආස්වාසයක් කරලා ප්‍රාස්වාසයක් කරන තුරු හොඳටම හිත හික්මවා ගන්න පුළුවන්කම තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව ආනාපාන සතිය හොඳටම වඩපු කෙනෙකුට පුළුවන් ආස්වාසයක් කරලා ප්‍රාස්වාසයක් කරනකොට මනාව හිත හික්මවන්න.
ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරන තුරු ඒ හිත හික්මවන්න පුළුවන් වෙන්න නම් ඒ භාවනා ක්‍රමේශය ඇහෙන්න දිනු කරන්න ඕනේ. එහෙම කියලා හික්මවන්න පුළුවන්, එහෙම කෙනෙකුට හිත හික්මවන්න පුළුවන්. මේ දෙදෙනා වහන්සේ උපරිම හික්මීමක් තියෙන. මේ මොන දෙදෙනා වහන්සේද? බුදුරජාණන් වහන්සේ මරණ සතිය ගැන විමසලා ප්‍රශංසා කරපු දෙන්න. එක්කෙනෙක් කීවේ එක බත් කටක් හපලා ගිලිනකම් ජීවත් වෙන්න තිබුණොත් ඇති. දෙවැනි එක්කෙනා කීවේ එක වතාවක් ආශ්වාස කරලා ප්‍රාශ්වාස කරන්න ලැබුණොත් ඇති. මේ බුද්ධානුශාසනාව කරා. එතකොට මෙතන සඳහන් කරනවා මේ දෙදෙනා වහන්සේ උපරිම හික්මීමක් තියෙන දෙන්නේ. ඒ මොන දෙදෙනා වහන්සේද? මෙන්න මේ ප්‍රශ්නයට උත්තර දුන්න ඒ භික්ෂුන් වහන්සේලා දෙදෙනා ගැනයි මේ කතා කරන්නේ. ආන් ඒ දෙන්න ඉතාමත්ම වේගෙන් සංසාරයෙන් එතර යන්න මගට බැහැලා ඉන්නේ. කොයිතරම් වේගවත්ව බැහැලාද කියලා බලන්න. හුස්මක් අරගෙන පිට කරනකම් මම ජීවත් වෙයිද දන්නේ. මේ හුස්ම අරන් පිට කරන කාල සීමාව තුල කරගන්න බැරි වුණා නම් පිනක් ඒක කරගන්නයි වීරිය. බත් කටක් හපලා ගිලින කාලයක් තුල ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒ බත් කට නමුත් වළඳන මොහොතක් මොහොතක් ගානේ ඉතාම සිහියෙන් භාවනාවක් බවට පත් කරගත්තාම ඒක ලොකු ආනිසංසයක්, ලොකු ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඊළඟට පින්නතනිය අපි කොහොම මේ ගැන නැවත නැවත හිතන්න ඕනේද? අපි කර කර ඉන්න වැඩත් එක්ක මේ යෙදෙන ප්‍රමාණය සංසාරයෙන් එතර වෙන්නේ ඇද්ද? දැන් මේ භික්ෂූන් වහන්සේලා දෙනව නම් අතිශය යහුසුලුව යෙදෙනවා. නමුත් එතකොට අපි මේ කර කර ඉන්න වැඩපොළත් එක්ක සංසාරයෙන් එතර යන්න මේ ප්‍රමාණය ඇද්ද? තාම සමහර වෙලාවට හරියටම තිසරණත් සම්පූර්ණ නැහැ සමහර කෙනෙකුට. තව සමහර කෙනෙකුට තාම පන්සිල් සම්පූර්ණ නැහැ. ඉතින් එහෙමයි කියලා කියන්නේ හරිම භයානකයි කියලා තමයි කියන්න වෙන්නේ. තාම පන්සිලුත් සම්පූර්ණ නැත්තම් මරණය මේ තරම්ම ඉක්මන් නම් පන්සිල් නැතුව මැරුණොත් මොනවාගේ අවාසනාවන්ත තැනකට යන්න වෙයිද? සතර අපායෙන් කොහේ හරි තැන. පන්සිල් නැත්තම් ඒක තමයි හේතුව. එතකොට මේ පන්සිල් ආරක්ෂා කළේ නැහැ කියලා සිල් ආරක්ෂා කරපු නැති පුද්ගලයා සතර අපායට යමු කලේ බුදුරජාණන් වහන්සේ විසින්ද? කොහොමවත්ම, කොහොමවත්ම නෑ. එහෙනම් කවුද මේ වැඩේ කරන්නේ? මෙන්න මේ විශ්වය පාලනය කරන න්‍යාය ධර්මතාවය. පන්සිල් නැත්තම් දඬුවම් කරනවා. ඒ විශ්ව න්‍යාය තමයි ඒ දඬුවම කරන්නේ. ඒ විශ්ව න්‍යාය පත්‍රයේ ප්‍රධාන වගන්ති තියෙනවා පහක්. ඒ නීති පොතේ ප්‍රධාන වගන්ති පහක්. අනු වගන්ති ඕනතර. මේ ප්‍රධානතම වගන්ති පහ පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. අදත්තාදානේ, කාමමිත්‍යාචාරය, මුසාවාදේ, සුරාපානය. නීතිපතේ ලොකු නීතියක් ඇදුවොත් දඬුවම වැඩි. එහෙනම් ස්වභාව ධර්මයාගේ නීතිපතේ මේ නීති පහෙන් එකක් ඇදුවොත් දඬුවම උපරිමයි. ඒතර උපරිමයි කියලා කියහම එක සතෙක් එක පාරක් මරහම මටත් සංසාරේ එකපාරක් නම් මැරෙන්න වෙන්නේ කමක් නැහැ. නමුත් එක සතෙක් එකපාරක් මරහම ඒ එක සතා වෙනුවෙන් මට සිය දහස් වර මැරෙන්න වෙන එකයි සංසාරේ දුක. ආන් ඒකටනේ ප්‍රාණඝාතයෙන් වළකින්න කියලා දේශනා කළේ. ඒ එක සතෙක් වෙනුවෙන් මෙරි මෙරි උපදින වාර ප්‍රමාණය කොච්චරද කියන එක තහවුරු වෙන්නේ සතා මරන්න ගත කරන කාලයත් එක්ක, නීතිය කඩන්න ගත කරන කාලයත් එක්ක. වදුරු යෙකුට ගහන එක නම් තප්පර ගානයි.
මදුරුවට තියෙන ජීවිතය, අලියට තියෙන ජීවිතය දෙකම කළොත් ප්‍රාණඝාතයමයි වෙන්නේ. හැබැයි අකුසලයේ වෙනස් වෙනවා. හේතුව මදුරුවෙක් මරණ තරම් ඉක්මනට අලියෙක් මරන්න පුළුවන්කමක් නැහැ. දේශයේ පදනම් කරගෙන අලියා මරන්න ගත කරන කාලයත් එක්ක අපේ හිතේ උපදින විපාක සිත් ගණන කොච්චරක් වෙයිද? තප්පරයකට සිත් කෝටි ගණක් උපදිනවා. එතකොට අලියා මරන්න විනාඩි 15ක් ගත වුණොත් සිත් කොච්චර උපදීද? ඔය සිත් අතර තියෙන විපාක සිතක් සිතක් ගානේ මට විපාක දෙනවා. ඒකයි මම කියේ දෙකම ප්‍රාණඝාත ප්‍රමාණයේ හැටියට යෙදෙන හැටියට අකුසලයේ වෙනසක් තියෙනවා කියලා. ඊළඟට පින්නතුනි, අපි යෙදෙන ප්‍රමාණය මදි කියලානේ අපි මේ කතා කර කර හිටියේ. එහෙමනම් නිවැරදිව තිසරණ සහිත පන්සිල් වලට යන්න වෙනවා. පොයට අඩුම තරමේ මාසයකට දවස් 4ක්වත් පූර්ණ උපසතයක් සමාදන් වෙන එක හරි වටිනවා. පූර්ණ උපසතයක් කියලා කිව්වේ පැය 24ක් එක දිගටම ආරක්ෂා කරන සීලයක යෙදෙන්න ඕනේ. මේ බුද්ධ ආගමේ අර්ධ උපෝසත ගැන කොහෙවත් නෑ. කූට විනිශ්චකාර වස්තුව කියලා එක තැනක පෙන්නනවා කාරණාවක්, වරුවක් සෙල් රකපු කෙනෙක් ගැන. ඊට අමතරව කොහෙවත් මේ අර්ධ උපෝසතයක් ගැන කතා කරන්නේ නෑ. පූර්ණ උපෝසතයක්ම තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. අපිට බැරි නම් මාසෙකට එක දවසක් පැය 24ක් සිල් ගන්න තාම අත්හරින්න, එතකොට නෙමෙයිද තේරෙන්නේ සංසාරේ අත්හරින්න තව කොහෙද සුදුසුකම් අපිට කියලා. පැය 24ක් ගෙදර අත්හැරලා ඉන්න බෑ. ඉතින් එහු අපි කොහොම සංසාරේ අත්හරින්නද? සිල් සමාදන් වුණා කියලා හිතාගෙන විතරක් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා සම්පූර්ණනේ. හේතු විකාල භෝජන කියන ශික්ෂාපදේ කැඩෙන්නේ මධ්‍යාහ්නෙන් පස්සේ. උදේ ගෙදරට කියලා එනවා මම පහට විතර ආපහු එනවා කියලා. උදේ ඇවිල්ලා විකාල භෝජන ආවේරමණින් කියලා සමාදන් වෙනවා. පහට විතර සිල් පවාරණය කරලා ගිහිල්ලා රාත්‍රී ආහාර ගන්නවා. එහෙනම් පහට විතර මම යනවා කියන කාරණාව තුළම රැට ආහාර ගන්නවා කියන කතාව තියෙනවා. ඉතින් එතකොට විකාල භෝජන වේරමණී සික්ඛාපදං කියලා උදේ කියනකොට ඒ ප්‍රකාශයම මුසාවාදා. ඒ විකාල භෝජනෙන් වළකින්න කල්පනාවක් නැහැනේ. හැන්දෑවේ ගෙදර යනවනේ. ප්‍රකාශයම මුසාවාදා. එතකොට එහෙනම් එහෙම නොවෙන්න ඕනේ. සෙල් අරගෙන ගෙදර ගියාට කමක් නැහැ. සෙල් මත ඉන්න ඕනේ. ගෙදර ගියා කියලා සෙල් විඳින්නේ නැහැ නේ. එහෙනම් අපි යෙදෙන ප්‍රමාණය මදි කියලා කියන්නේ. පන්සෙල් ආරක්ෂා කරන්නෙත් නැහැ. අටසෙල් ආරක්ෂා කරන්නෙත් නැහැ. හරියට බණ අහන්නෙත් නැහැ. හරියට දන් දෙන්නෙත් නැහැ. ගුණවන්තයෝ අඳුරන්නෙත් නැහැ. ඒ නිසා පෞරස් කරනවා කතා බහ කරන්න ගිහිල්ලා. අපේ ප්‍රමාණය හොඳටම මදි මේ සංසාරයෙන් එතට යන්න. එහෙමනම් මේ සිහි නැතිව එකම බත් පිටක්වත් සිල් ගත්ත දවසක ආහාරයට නොගන්න යම් කෙනෙක් වීරිය වඩනවා නම් එනතරම් මේක සිල් ගත්ත දවසේ විතරක් නෙමෙයි එදිනෙදා ගෙදර ආහාර ගන්නකොටත් පුරුදු කරන්න පුළුවන්. කෑම ටික අරගෙන පැත්තක වාඩි වෙලා මරණේ සිහිපත් කර කර හපනවා. හපල ගිනිනවා. හැබැයි තව පිටක් කටේ තියලා හපන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් නැහැ. නමුත් තව පිටක් කටේ තියාගන්න ජීවත් වුණොත් ඒකත් හපල ගිනිනවා. හැබැයි ඊළඟ පිට තියාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. හරි සිහියෙන් හපන කොටත් සිහියක් තියෙනවා. ගිනින කොටත් සිහියක් තියෙනවා. අනන කොටත් සිහියක් තියෙනවා. ඔහොම සිහිය තියාගෙන ආහාර අනුභව කරලා බලන්නකො කොයිතරම් ප්‍රීතියක් උපදිනවද කියලා.
භාගිතුන් වහන්සේ නම් දන් වළඳනකොට පාත්‍රා ධාතුවේ ඇතුලේ ආහාර ටික මිශ්‍ර කරලා අනනකොට ශිරිමුඛ ධාතුවේ එක බත් ඇටයක්වත් නැහැ. එහෙමනම් අනන වෙලාවට හපන්නේ. නමුත් ඊළඟට ඒ බත් පිඩ ශ්‍රීමුඛ ධාතුවේ තියාගෙන ගිලින්න කලින් හපනකොට ඒ හපන වෙලාවේ භාගිතුන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුවෙන් නැවත ඊළඟ බත් පිඩ සූදානම් කරන්නේ නැහැ. අනනකොට හපන්නේ, හපනකොට අනන්නේ. අනනකොට සිහියෙන් අනනවා, සිහියෙන්ම ශ්‍රීමුඛයේ දක්වා ගෙනියනවා, සිහියෙන්ම හපනවා. හපල ගිලල ඉවර වෙලා ඊළඟ පිඩ අනනවා. ආහාර ගන්නකොට උත්සාහ කරන්න මොනතරම් පහසුව, කොයිතරම් සතුට, මොනතරම් ප්‍රීතිය ඒ කාරණාවෙන් උදා වෙනවද? මාසයක් අමාරක් කරගෙන යනකොට මොනතරම් සිහියක් මගේ හිත තුල ඇති වෙනවද කියන කරුණු Tamanටම වැටේ. ඊළඟට සඳහන් කළේ එහෙම සිහියක් තියෙනවා නම් මරණය ගැන ඒ ජීවිතවල කොහෙද පාපයක් කියලා. හැම වෙලාවෙම මරණය නම් මෙනෙහි කළේ ඒ ජීවිතේ කොහෙන්ද පව් කෙරෙන්නේ. පිටතට ඊළඟට සඳහන් කළා මනාව වඩාපු ආනාපාන සතිය. හරියටම සම්පූර්ණ කරන්න පුළුවන් වෙන්නේ මනාවම තියුණු කරපු කෙනෙකුට. භාවනාව වඩන්න පුළුවන්කම තියෙන එහෙම කෙනෙකුට. ඊළඟට මෙතන සඳහන් කළා අපි මේ ඉන්න විදිහටම කටයුතු කළොත් අඩුම කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනට යන්න බැරුව යනවා. මේ ඉන්න විදිහටම කටයුතු කරනවා නම් එහෙනම් මීට වඩා වේගින් යෙදෙන්න වෙනවා. මීට වඩා උනන්දු ඇති කරගන්න ඕනේ. මීට වඩා උත්සාහය ඇති කරගන්න ඕනේ. මීට වඩා වීරිය වඩන්න ඕනේ. ඒ වීරිය වඩන්න පටන් ගත්තාම ඒක පුරුදු වෙන්න ඒක හරි සතුටක්. ඒක දුකක් එහෙම නෙමෙයි, කරදරයක් එහෙම වෙන්නේ නැහැ. එතන තියෙන්නේ පුදුම සතුටක් ඇති වෙනවා. මොකද කොයි වෙලාවෙ මැරුණත් බය නැති හින්දා. ඊළඟට පින්නතුනේ අප්‍රමාදී බව සඳහන් කරනවා. ප්‍රමාණවත් කියන මිනුම් දණ්ඩක් බව, අප්‍රමාදී බව මේ සංසාරයෙන් එතර යන්න අපිට තියෙන ප්‍රමාණයේ පෙන්වන මිනුම් දණ්ඩක්. එහෙම නැත්නම් අපි යෙදෙන ප්‍රමාණය ඔබ නිවනට කොච්චර කාලෙකින් ළඟා වෙනවද කියන එක පෙන්වන මිනුම් දණ්ඩක්. යම් කෙනෙක් හොඳට සීලයේ මත පිහිටනවා නම් මෙයාගේ සංසාරේ සිල් නැති කෙනෙකුගේ ජීවිතයට වඩා බොහොම කෙටි. සිල් නැති කෙනෙකුගේ ජීවිතේ බොහොම දිගයි. ඇයි? සතර අපායක වැටුනොත් එන්න වෙන්නේ. කවදා හරි ගොඩ එනවා. බණ කියන මමත්, බණ අහන ඔබත් ඔය කියන අපායවල වල ගියේ නැති අය එහෙම නෙමෙයි. ඉතින් මේ ගොඩ ඇවිල්ලා ඉන්නේ පෙර කරපු කුසල් එක්ක. කවදා හරි ආයෙ ගොඩ එනවා. මොකද මේ සංසාරයෙන් එතර යන්න කවදා හරි දවසක අපි හැමෝම රහත් වෙන්නම ඕනේ. ඒක කවදා හරි දවසක වෙනවමයි. හැබැයි ඒක කවද්ද කියන එක දන්නේ නැහැ. නමුත් යමෙක් අදම මාර්ගයට බැහැලා ඉන්නවා නම් එයාගේ සංසාරේ කෙටි කියලා කියන්නේ මිනුම් දණ්ඩක් තමයි එයා යෙදෙන ප්‍රමාණය. ආන් ඒ නිසා වහ වහ කටයුතු කරගන්න එක හොඳයි. මේ සංසාරෙන් එතර ගියපු උත්තමයෝ එක අපිව සංසන්දනය කරලා බැලුවොත් උන්වහන්සේලාගේ පයට පෑගෙන දූවිලි මාත්‍රයක්වත් අපි වටින්නේ නැහැ. මේ සසරින් එතර යන්න වීරිය වඩලා තියෙන හැටි අපි එහෙම තව කල්පනාවක් ඇත්තෙම නැහැ. ලෞකික කටයුතු වලට වැටුනහම ඒ එදිනෙදා ලෞකික කටයුතු ටික ඉවර කරලා ඉඩක් ලැබුණොත්, වෙලාවක් තිබුණොත් විතරක් බණ අහන්න යන පිරිසක් අපි. ඉඩක් ලැබුණොත්, වෙලාවක් තිබුණොත් විතරක් තුනුරුවන් වඳින පිරිසක් අපි. ඉඩක් ලැබුණොත්, වෙලාවක් තිබුණොත් විතරක් පොයට සිල් ගන්න පිරිසක් අපි. අන්න අර මගදී
සිල් නවත්තලා යන්නෙත් ඒකට වඩා අර ලෞකික වැඩ වැඩි හින්දා. ගෙදර ගිහිල්ලා හවස කරන්න වැඩ ටිකකුත් තියෙනවා, රැලි වෙනකම් කරන්න වැඩ ටිකකුත් තියෙනවා, අනිද්දට ඉන් අනිද්දට කරන්න තියෙන වැඩ සැලසුම් කරන්නත් තියෙනවා. ඒවා සැලසුම් කරනවා මිසක් සංසාරයෙන් එතර යන හැටි සැලසුම් කිරීමක් නැහැ. නමුත් කල යුත්තේ සියල්ල පසෙක තියලා යෙදුන තනි එක දවසේ හරි කාරණාව සම්පූර්ණ කරගන්න එකයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් හරියටම කරුණු පැහැදිලි කළා. තේරුම් ගන්න කෙනා තමයි අප්‍රමාදී වෙන්නේ. ඒ කොයි කාරණාවද තේරුම් ගන්නේ? අර භික්ෂූන් වහන්සේලා දෙනම කියපු කතාව. ස්වාමීනි මට එක බත් කටක් අනුභව කරලා ගිරිනකම් කාලේ තිබ්බොත් ඇති. අනෙක් භික්ෂුව සඳහන් කළේ ආස්වාස කරලා ප්‍රාස්වාස කරන කම්මන් ජීවත් වුණොත් ඇති. අපිට සඳහන් කරනවා මෙන්න මේ කාරණාව හරියටම තේරුම් ගත්ත කෙනා ප්‍රමාදී වෙනවා කියලා. ජීවිතේ ආයුෂ මේ තරම් කෙටි. ওই කාරණාව බණ කීයකින් අපි අහලා ඇද්ද? ඒ කොයි තරම් අහලා තිබුණත් අපි තාම අප්‍රමාදී බවක වැඩි පුර ප්‍රමාණයක් මිනිස්සු යදෙනව දකින්නේ නැහැ. ඒකයි මම කිව්වේ මැරිච්ච මිනිහගේ මල කඳ දිහා බල බලත් සුරා පානය කරන සමාජයක, මැරිච්ච මිනිහගේ මල කඳට මුදල් ගෙවලා සූදු පිටියක් හදාගත්ත සමාජයක අප්‍රමාදයේ කොහෙ තියෙනවද කියන කාරණාව හිතන්නවත් බෑ. ඒක වචන මාත්‍රයක් විතරයි. භාග්‍යතුන් වහන්සේට අල්ප මාත්‍ර කී කරුකමක් නැති අය මැරිලා නිරාගාමී වෙන එකම ස්වභාවයයි. ඊළඟට පින්නතුනි, තමන් කවුද කියලා මනාව මේ සූත්‍ර දේශනාවෙන් පෙන්නනවා. මම යෙදෙන ප්‍රමාණය කොච්චරද කියන එක තේරුම් ගන්න අවස්ථාව හදනවා. පිඬු හතරක් පහක් හපලා ගිලින තුරු ජීවිතේ විශ්වාස නැති බව දැනගෙන තම මරණය සිහිපත් කළ යුතු. පිඬු හතරක් පහක් හපලා ගිලින තුරු මට ජීවත් වෙන්න බැරි වෙයි. බත් පිඟාන බෙදාගෙන ඉඳගත්තහම කාටද කියන්න පුළුවන් මේක ඉවර වෙනකන් අනුභව කරනවා කියලා? එහෙම කියන්න බෑ. තේකෝප්පි හදාගෙන වාඩි වුණාම කාටද කියන්න පුළුවන් මේක ඉවර වෙනකන් බොනවා කියලා? එහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. නමුත් අපි ගාව කිසිම බයක් සැකක් නැහැ. මේ දැන් මැරුණොත්, මේ දැන් හුස්ම ටික ගියොත් ඊළඟට උපදින්න තියෙන තැන් තමයි ඔය සතර අපාය. මෙතන මෙහෙම හිතාගෙන හිටියට ආන් ඒකින්ද සසර බය ඇති කරගෙන වීරිය වඩන්නම ඕනේ. දුක කවදාවත් භාග්‍යතුන් වහන්සේ අපිට මේ කරුණු පෙන්වුවේ දුක් වෙන්නවත් බය වෙන්නවත් නෙමෙයි. ජීවිතේ මේ තරම් අස්තිරයි කියලා, අනිත්‍යයි කියලා දේශනා කළේ දුක හිතෙන්නවත් බය හිතෙන්නවත් නෙමෙයි, සතුටු වෙන්න. මේ තරම් ඉක්මනට මැරෙනවා කියනකොට කාටද සතුටු වෙන්න පුළුවන්? එතකොට නෑ. මේ කරුණු පෙන්නහම පුද්ගලයා අප්‍රමාදී වෙනවා, බොහෝසේ කුසල් රැස් කරනවා. මම සීලෙන් පූර්ණේ වෙලා ඉන්නේ, දාන ආදී පින්කනුත් දේශනා කරපු ප්‍රමාණයෙන් සම්පූර්ණ කරලයි තියෙන්නේ. මනාව සිල් තියෙන නිසා මැරුණහම බය නෑ සතර අපායයි කියලා. සිල් තිබුණොත් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපද්දවනවා. සිල් නැති වුණොත් සතර අපායේ කොහේ හරි ඇඟක් මට හම්බ වෙනවා. මේ ජීවිතයේ සිල් ගුණ ආරක්ෂා කරන ගමන් දම්පෙන් දීලා තියෙනවා නම් ඊට අනුරූප ජීවිතයක් මට ලැබෙනවා. මටත් හොඳට භවෝග සම්පත් ලැබෙනවා ලොකු මහත් වුණාම. දිලිදු කාලේ, ළමා කාලේ හොඳට කණ්ඩ බොණ්ඩ තියෙන, සැප සතුට තියෙන, ඇඳුම් පැළඳුම් තියෙන පවුල්වල උපදිනවා. වස්ත්‍රාභරණ වගේ දේවල් පෙරදන් දීලා තියෙන නිසා බලන්න ලස්සන රූප සම්පත් ලැබෙනවා. සුවඳ වර්ග වගේ දේවල් පූජා කරලා තියෙන නිසා මහ ප්‍රඥාවල් ලැබෙනවා. මෙට්ට කොට්ට පාපිසි පාවඩ වගේ දේවල්, පාවහන් වගේ දේවල් පූජා කරලා තියෙන නිසා සැපදායක යාන වාහන ලැබෙනවා. දැන් මෙයා දන්නවා
මගේ ජීවිතේ මෙන්න මේ දසදාන වස්තුවම මම සම්පූර්ණ කරලා ඉන්නේ. සීලයත් මේ ප්‍රමාණයෙන් සම්පූර්ණ කරලා ඉන්නේ. ඉතින් දැන් මැරුණත් බයද? එක්කෝ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ ඉපදුණත් අප්‍රමාණ සැප තියෙන තැනක. එයා මැරෙන්න බයද එතකොට? මෙතන අතහැරියාම මීට වඩා හොඳ තැනකයි උපදින්නේ. නමුත් මේ එකක්වත් සම්පූර්ණ කරගත්ත නැති පුද්ගලයා මරණ මංචකේ කොයිතරම් බයයිද? ආන් ඒකයි භාගිතුන් වහන්සේ මේ කරුණ දේශනා කළේ අපි ශක්තිමත් කරන්න. එහෙමනම් මේ මරණ සතිය වඩන, නිවැරදිව සම්පූර්ණ කරන මාතෘකාව සාකච්ඡා කරනකොට මරණ සතිය වඩන ආකාර 8ක් භාගිතුන් වහන්සේ දේශනා කළා. අද මේ සාකච්ඡා කරලා නිමා කරන්නේ 7 වෙනි ක්‍රමයේ අද්දාන පරිච්ඡේදයක් වශයෙන්. ඊළඟට අපිට ඊළඟ දවසේ මේ සම්බන්ධයෙන් පටන් ගන්න තියෙන්නේ අවසාන කාරණාවයි, ඒ තමයි කන පරිත්‍යය කියන එක. එහෙමනම් අද දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙන නිසා අපි ධර්ම දේශනාව මෙතනින් නිමා කරමු. අද සද්ධර්ම ශ්‍රවණය කිරීම සඳහා පැමිණිච්ච ලොකු කුඩා සියලු දෙනාටම, ඔබේ නමින් නිදන ප්‍රාප්තියට පත්වෙච්ච ගුරු දෙමව්පියාදීන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. නාවින්න රාජමහා විහාරාධිපති අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට, එවැගේම දායක සභාවටත්, ධර්මශ්‍රී පෙරේරා මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. චක්කු මුදපාදී ධර්මදේශනා මාලාවේ නිර්මාතෘවර අපේ හේමකඩයිස් මැතිතුමාටත්, එතුමන්ගේ ආදරණීය ස්වාමි දීනියටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ සඳහාම හේතු වේවා. තවත් චිරාත් කාලයක් මෙවන් ශාසනික සේවාවල් කරගන්න ශක්තිය ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා නිර්මල ශ්‍රී සද්ධර්මයේ ලෝකයට දානය කරවමින් කටයුතු කරලා බොහෝ දෙනා ධර්මයෙන් පෝෂණය කරලා තමන්ගේ ජීවිතය තව තවත් ධර්මයෙන් පෝෂණය කරගෙන උතුම් සත්පුරුෂයෙක් හැටියට සසරින් එතෙර යන්න මේ පුණ්‍ය ධර්මයන් එතුමාට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. අපි සියලු දෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලීන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාති සමිජ්ජතු. සුපත්තේ වා නිදුක් වේවා නිරෝගී වේවා නිවන් සම්පත්තේ. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වී අමා මහ නිවණින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. නාවින්න රාජමහා විහාරයේ පැවැත්වෙන මෙම දේශනා මාලාව සඳහා දක්වන අනුග්‍රහය උදෙසා නාවින්න රාජමහා විහාරයේ විහාරාධිපති පූජනීය පරදණ්ඩේ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලුම මහා සංඝරත්නයටත්, ධර්මසිරි පෙරේරා මහතා සහ එම මැතිනිය ඇතුළු නාවින්න රාජමහා විහාරස්ථ දායක සභාවටත් විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අද දින ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරනු ලබන්නේ පන්නිපිටිය දෙපානම ග්‍රාම සංවර්ධන පාරේ පදිංචි එල්.සී. අමරසිරි ගුණවර්ධන මහත්මිය සහ
අමිල ඉඳුනිල්, පේශල ප්‍රියදර්ශන සහ ගිම්හානි උත්පලයන් දූපුතුන් පිරිස. මෙම ධර්මදේශනාව බෞද්ධ ආගුවන් ඉදුලිය මගින් ප්‍රචාරණය කිරීම සඳහා දායකත්වය දරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය කමානි මායතුන්න මැතිණිය සහ රුක්ලන්ත මායතුන්න මැතිතුමා, MD ප්‍රියංගනී මැතිණිය ඇතුළු පවුලේ සදැහැති පිරිස, දර්ශිනී විජයතිලක මැතිණිය, දමයන්ති ප්‍රනාන්දු මැතිණිය, ජෙනරාල් නීල් ඩයිස් මැතිතුමා සහ එම මැතිණිය, කුමරලයාගම තිලකරත්න මැතිතුමා. මෙම ධර්මදේශනා මාලාව ඉදිරිපත් කිරීමේ සංකල්පය සහ සංවිධායකත්වය දරනු ලබන්නේ හේමක ඩයස් මැතිතුමා සහ එම මැතිණිය. ඉසිපත් කිරීමත් සමගින් චක්කුම් උදපාති ධර්මදේශනා මාලාවේ මීළඟ ධර්මදේශනාවෙන් ඔබ හමුවන බලාපොරොත්තුෙන් අපි ඔබගෙන් සමු ගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. චක්කුම් උදපාති ධම්ම ඇස පහළ වේවා, ධර්මය දකීවා.